මාධ්‍යවේදියෙක් සම්මි සිල්වා මහත්මයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ඔබ ICC ආයතනයෙන් ඉල්ලීමක් කළාද කියලා. එදා එතුමා පැහැදිලිව කියනවා මම එහෙම කරන්න තරම් පොරක් නෙවෙයි කියලා. එතුමාගේ භාෂාවෙන්ම කිව්වා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කමිටුවේ සභාපති සම්මි සිල්වා ICC එකට යවලා තියෙන විද්‍යුත් ලිපි. ඒ ලියුම් වල අන්තර්ගතය එකින් එක මම මෙතන සිට පැහැදිලි කරනවා. සම්මි සිල්වා නොවැම්බර් 6 වෙනිදා ICC එකට ලියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් දැම්මා කියලා. ඒ සඳහන් වෙලා තිබෙන්නේ ඇමතිවරයෙක්ගේ දේශපාලන සහචරයන් එම අතුරු කමිටුවට දැම්මා කියලා. මේ විදිහට මේක අභියෝගයට ලක් කරන ගමන් සම්මි සිල්වා සම්පූර්ණ බොරු ලියලා ICC එක නොමග යවලා තිබෙන්නේ රග්බි ක්‍රීඩාව තහනම් වුණේ මගේ යටතේ. නමුත් ඒක මගේ යටතේ නෙමෙයි තහනම් වුණේ. දෙවැනි ලියුමෙන් සම්මි සිල්වා බල කර තියෙනවා අතුරු කමිටුවක් දානවා කියලා අමාත්‍යවරයාට දැනුම් දෙන්න කියලා. මෙහිදී කියනවා අතුරු කමිටුවක් පත්කිරීම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන් අවුරුදු 19 15 ලෝක කුසලානය ඇතුළු සියලුම අනිත් තරගාවලි මේ රටින් ගෙනියන්න කියලා. 2020 පෙබරවාරි මාසේ ICC පිරිමි T20 ලෝක කුසලානේ, 2027 පෙබරවාරි මාසේ ICC කාන්තා චැම්පියන්ස් කුසලානේ අපිට අහිමි වෙනවා කියලා ඇමතිවරයාට දන්වන්න කියලා ICC එකට සම්මි සිල්වා කියනවා. මෙතුවක්වල් ලොව රඟපෑවේ මේ කිසිවක් නොදන්නා ගන්නට. හැබැයි අද මේ උත්තරීතර සභාවට ඔහුගේ කුමන්ත්‍රණකාරී එවැගේම රට ක්‍රිකට් හරහා පාවා දීම ලිඛිත සාක්ෂි මේ මොහොතේ මම සභාගත කරන්න සූදානම්. 2018 ඉඳලා 23 දක්වා වෝහාරික විගණනක් වෙන විගණන හරියන්නේ නැහැ. වෝහාරික විගණනයක් සඳහා ඔබතුමාගේ ඉල්ලීම මේ උත්තරීතර සභාවේ ඒකමතික ඉල්ලීම ඔබතුමා ඉටු කරයි කියන ඉල්ලීමත් කරමින් ඇත්තම කතා කරනවා නම් මේ නැටුවේ නරි නාඩගම මේක මේ නිර්මාණය කරපු නාට්‍යය. මොකද නාට්‍ය තමන් කියලා තමන්ගේම රටේ තමන්ගේම ක්‍රීඩාව තහනම් කරගෙන දින කිහිපයකට පස්සේ තමන්ම ගිහිල්ලා තමන්ට සහයෝගය ලබා දුන්නු දේශපාලන බලවතුන් එක්ක නායකයෙක් එක්ක තහනම ඉවත් කරගෙන මමයි සුපර්මෑන් මමයි වීරයා මමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බේරලා දුන්නේ කියන ඔය නාට්‍යයේ ජමනිකාව මේ ක්‍රියාත්මක කරන්නේ. දැන් අපිට ආරංචි වෙනවා හෙට අනිද්දා තහනම ඉවත් වෙනවලු. ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයිනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම නිල්ලුවේ තහනම. ගිහිල්ලා කියයි දැන් තහනම ඉවත් කරගන්න කියලා. මේක තමයි නාඩගම. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ප්‍රමුඛ විධායක මණ්ඩලය මේ පාර්ලිමේන්තුවට අපහාස කරලා තිබෙනවා. අවමන් කරලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපහාස කරලා තිබෙනවා. ඒ අයට නිත්‍යානුකූලව දඬුවම් කිරීමේ ක්‍රමවේදයකට අපි හැමෝම 225 එක්ක අහුවෙලා යන්න ඕනේ. මේ මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වරප්‍රසාද කමිටුවට ගෙනෙනකොට මාවත් ගෙන්නන්න මම මූණට මූණ ලැස්සි ඒගොල්ලන්ට මේ චෝදනා ටික ඉදිරිපත් කරා. ගරු හේෂා විතාරණ මන්ත්‍රීතුමන් විසින් පාර්ලිමේන්තුවේ කාර්යනිරත ලේකම්වරියකට ලිංගික හිරිහැරයක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සිදු කළ බවට අභූ චෝදනාවක් එල්ල කළා. ඒ මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් වන අතර ඒ මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. එම චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස මා ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එම චෝදනාවට මා වරදකරු වුවහොත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින මම සූදානම්. මා ඉලක්ක කර සතියක් තිස්සේ මේ ආකාරයට ප්‍රහාර එල්ල කරන්නේ ඇයිද කියන එක පිළිබඳ මේ රටේ මහජන ඒකට හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි නොවැම්බර් 21 22 22 තුනයන්හි ඉඩම් ප්‍රසන්න කොමිෂන් සභාව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ රාජ්‍ය වැලි සංස්ථාව කෝප් හමුවට ගෙන එන්නට තීන්දුව කරලා තිබුණේ. මේ සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පිළිබඳව නමක් ඈදී තිබෙනවා. දෙවන කාරණය තමයි කාලයකට පෙර කෝප් හමුවට අවස්ථා දෙකකදී සංස්කෘතික අරමුදල කැඳෙව්වා. එහිදී අනාවරණය වූ එක් සුවිශේෂී වැදගත් වංචාවක් පිළිබඳ විශ්‍රාමික විනිස්කරුවකගේ ප්‍රධානත්වයෙන් වාර්තාවක් සකස් කළ මේ වෙනකොට ඒ වාර්තාව කමිටුව හමුවට පැමිණලා තියෙනවා. සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සිටි වත්මන් ජනාධිපතිතුමා එම පාලක මණ්ඩලයට නොපෙනී බවත් අස්සන් නොකළ බවත් වත්මන් ජනාධිපති ලේකම්වරයා එවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එම සභාවට නොපැමිණි බවත් අස්සම් නොකළ බවත් සඳහන් වෙනවා. ඒ වගේම අපි මීට සති දෙකකට ඉස්සෙල්ලා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳෙව්වා. ඒ කැඳවන අවස්ථාවේදීත් මේ ආකාරයටම යම් යම් කරුණු පැන නැගිලා අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි ගරු කථානායකතුමනි
November 24 28 29 කියන දින තුන තුල එක දෙකට ක්‍රිකට් ආයතනයේ කැඳවන්න අපි තීන්දුව කළා තිබුණා කෝප් කමිටුව හමුවට. ඒකට විරුද්ධ වෙච්ච පිරිසක් හිටියා බෑ බහුතරය කැමැත් වුණා මේක ඉක්මනින් ඉවර කරන්න ඕන කියලා. මම හිතනවා අකමැති වෙච්ච පිරිස බොහොම දෙනෙක් ක්‍රිකට් ආයතනයේ සමග ලැබදියාවක් තියෙන අය. මේ කාරණා ප්‍රමාණවත් නේද මාගේ පුද්ගලික සහ අවුරුදු 30ක විශ්වවිද්‍යාල ජීවිතේට මා උපයාගත් සියලුම ශාස්ත්‍රීය වටිනාකම් වලට මේ සභාව තුල මාව අගෞරවයට පත් කිරීමට හේතු වෙච්ච කාරණා පිළිබඳව රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න